අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග අද අප සමග කතාබහට එක්වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥ වරයෙකු ලෙස කටයුතු කරන ආගමන නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන සුසන්ත කටුගම්පොළ මහතා. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා දෙකකදී අපි සමග වැඩසටහන් දෙකක් පැවැත්වුවා. අපි ඔහු මෙවරත් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපිට හැකි වුණා ඔහුව අප සමග සම්බන්ධ කරගන්න ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් සිදු කිරීම සඳහා. අපි අයිබෝවන් කියව ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝවන්, ඇත්තම දැන් ඔබ ආගමන නීතිය පිළිබඳ විශේෂඥයෙක්. ඔබ වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම මේ ආගමන නීතිය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේකෙන් කරන කාර්යභාරය? ආගමන නීතිය කියන්නේ ඉමිග්‍රේෂන් ලෝ. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට බලාපොරොත්තු වෙන අයට නීති උපදෙස් ලබා දීම සහ සේවාවන් ලබා දීම තමයි මේ ආගමන නීති සේවාවලින් කරන්නේ. ඉමිග්‍රේෂන් ලෝ එක ආගමන නීතිය ඉතාම කොම්ප්ලෙක්ස්, ඉතාම සංකීර්ණ නීතියක්. ඒකේ නීති රෙගුලේෂන්ස් ඇක්ට් එක, ඒ පනත, ඒ ඔක්කොම ගත්තහම පිටු ලක්ෂයකට වඩා වැඩි ගණනක් තියෙනවා. එනිසා මේක හරියට අධ්‍යයනය කරලා පළපුරුද්ද සහ දැනුම ඇතුව අවශ්‍ය අයදුම්කරුවන්ට උපදෙස් ලබා දීම මේ ආගමන නීතියේදී සිදුවෙනවා. ඇතරමද ඔබගේ කාර්ය ඔබ කොහොම දැන් ආගම ඔබ ආගමන නීති පිළිබඳ විශේෂඥවරේ දැන් ඔබ කියන ඕස්ට්‍රේලියාවට සංක්‍රම වෙන අයට ඒ නීති උපදෙස් ලබා දීම දැන් මේ කාර්යය කොහොමද සිදුවෙන්නේ මේ වන විට? අපේ තියෙනවා ෆෙයාෆිස් ලෝයර්ස් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ මේ ලෝ ෆර්ම් එක අවුරුදු 17ක් පමණ වෙනවා. ඒ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකිකයන්ටත් ශ්‍රී ලාංකික නොවන අනිත් රටවල් වලින් එන විශාල ජනතාවකට, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලට මේ ආගමන නීතිය පිළිබඳ උපදෙස් සහ සේවා ලබා දීම අපි කරලා තියෙනවා. ඒ වගේම ලංකාව ඇතුළත අපේ ආයතනය ඔස්ට්‍රේලියා ගේට්වේ කියන ආයතනයෙන් අපි ලංකාවෙන් අයදුම් කරන අයදුම්කරුවන්ටත් මේ උපදෙස් ලබා දෙනවා. මේදී නිවැරදි උපදෙස් ලබා දීම, අවංකව අපිට බාරගන්න පුළුවන් දේවල් පමණක් බාර ගැනීම, අපි යස් කියලා කියන්නේ පුළුවන් දෙයට විතරයි, අනිතවට නෝ කියනවා, ඒක තමයි අපේ පොලිසි එක. එඳ අපි 100% සක්සස් එකක් ලබා ගන්නට ස්ට්‍රයිව් කරනවා, අපි ඒ උත්සාහ කරනවා. නමුත් ඉතාම සංකීර්ණ කොම්ප්ලෙක්ස් නීතියක් තියෙන එඳ 100%ක් සාර්ථක වෙන්නේ නැහැ සමහර වෙලාවට. නමුත් එහෙම බැරි වුණොත් අපිට පුළුවන් නීතිඥයෙක් විදිහට අපීල් කරන්න, ඒකට අභියාචනය කරන්න පුළුවන්. ඒකටත් ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාව ඇතුලේ තියෙනවා. ඒ නිසා අයදුම් පත්‍ර බාර දීම පමණක් නෙමෙයි, ආයාචනා කිරීම, අභියාචනා කිරීම, ට්‍රයිබුනල් කෝට්ස්, එවැගේම කමර්ෂියල් ලෝ, ව්‍යාපාර නීතිය පිළිබඳ ඔස්ට්‍රේලියාව ඇතුලේ උපදෙස් ලබා දීම, ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරන අවශ්‍යයට, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සමාගම් කරන අවශ්‍යයට එකත් අපි සිදු කරනවා. අදම දැන් ඔබ ආගමන නීතිය පිළිබඳ විශේෂඥවරයෙක්, ඔබ ඕස්ට්‍රේලියාවේ අධ නීතිඥවරයෙක්. ඔබගෙන් මේ ප්‍රශ්න අහන්නේ නැතුවම බෑ. ඇත්තම පහුගිය කාලේ ලොකු ප්‍රශ්නයක් දුනෝ මේ බෝට්ටුවෙන් යන එක ඕස්ට්‍රේලියාවට. මේකේ තත්ත්වය කොහොමද? බෝට්ටුවෙන් ගියොත් තාමත් අමාරුවේ වැටෙනවද? 2013 සැප්තැම්බර් මාසයේ බලයට පත් වෙච්ච ටෝනි ඇබට් මහතාගේ රාජ්‍යය හිටපු අගමැතිතුමා මේ බෝට්ටුවලින් එන නීත්‍යානුකූල නොවන විදිහට ඔස්ට්‍රේලියාවට එන අයට අදාළව දැඩි නීති රීති සම්පාදනය කළා. දැඩි ක්‍රියාමාර්ග ගන්නට රජය තීන්දුව කළා. එයින් පස්සෝ මේ බෝට්ටුවලින් එන එක අඩු වෙලා තියෙනවා. දැනට බෝට්ටුවෙන් ආවොත් එයාට ඔස්ට්‍රේලියාවේ පදිංචිය, ඔස්ට්‍රේලියාවේ සිරපදිංචිය සහතිකයක් නැහැ, සහතික කරන්න බෑ. එයට වෙන දූපතක වෙන රටක පදිංචි වෙන්නට සිදු වෙනවා. සමහර අයට ඉතාම සීමිත අවකාශයන් තියෙන ඔස්ට්‍රේලියාව අතර පදිංචි වෙන්නට. ඉතින් මේ නීත්‍යානුකූල නොවන විදිහට ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කිරීම හොඳ ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒ නිසා කිසියම් කෙනෙක් තමන්ගේ මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔස්ට්‍රේලියාව පිළිගන්න, පාඨමාලාවක් කරන්න, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න, ඒවා කරලා නීත්‍යානුකූල විදිහට හරි විදිහට ගියොත් තමන්ට ඒ ප්‍රතිඵලය ලබාගෙන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ස්ථිරපදිංචිය ලබාගෙන ඔස්ට්‍රේලියාවේ ගෙවල් අරගෙන රැකියා කරලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා මේ සියලු දේ කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව කියන්නේ ස්ථාවර ආර්ථිකයක් තියෙන, ඒ වගේම ආරක්ෂාව තිබෙන, ආර්ථික වර්ධනය ඉතාම ශීඝ්‍ර නොවුනත් ස්ථාවර භාවයක් තිබෙන රටක්. එනිසා ඒ රට ශ්‍රී ලාංකිකයන්වත් අනිත් ආසියානු රටවල් වල එන අනිත් අයවත් ඉතාම ආදරයෙන් පිළිගන්නව, වෙල්කම් කරනවා.
ඇතරම දැන් එවැනි ගමනක් යන්න ඕස්ට්‍රේලියාවට නීති අනුකූලව යන්න දැන් ඔබගේ ඒ සමාගම හරහාමන වගේ සහයෝගයක්ද ලබා දෙන්න පුළුවන්? අපි හරි උපදෙස් ලබා දීමත් හරි දැනුම ඇතුව හරි අයදුම් පත්‍ර ලබා දීමත් ඒ වගේම ඔස්ට්‍රේලියානු රජය සහ ප්‍රාන්ත රජය සමග හර විදියට ගනුදෙනු කිරීමත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා අයදුම් කරුවන් රෙප්‍රසන්ට් කිරීම එයා වෙනුවෙන් අපි පෙනී සිටීම තමයි කරන්නේ. එදී ලංකාවේ තිබෙන ඔස්ට්‍රේලියානු ප්‍රතිකාරයාලය වෙන්න පුළුවන්, ඔස්ට්‍රේලියාවේ ආගමන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. ඒත් එක්ක හරි කමියුනිකේෂන් එකක් හරි සම්බන්ධතාවයක් තියාගෙන ඒ අවශ්‍ය අයදුම් කරුවාගේ වීසා එක සාර්ථකව අප්‍රූව් කරගන්න සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නට අපි වැඩ කරනවා. ඒ සඳහා අපි මම විතරක් නෙමෙයි අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා, අපේ ටීම් එකක් ඉන්නවා. ඒක ටීම් වර්ක් එකක් විදිහට තමයි වෙන්නේ. අපි ඉන්න හැම කෙනෙක්ම ක්වොලිෆිකේෂන්ස් තියෙන ක්වොලිෆයිඩ් ප්‍රොෆෙෂනල් අය. අපි මිනිස්සුන්ට හොර වැඩ කරන වැරදි කරන්න එපා කියලා අපි කියන්නේ. වැරදිවල් වලට අපි අනුබල දෙන්නේ නැහැ. හරි දේ කරන්න කියලා හරි පාත්වේක හරි මාර්ගය කියදීම අපේ ආයතනින් සිදුනවා කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව ඔබ නැවතත් සම්බන්ධ වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහවෙස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥයෙකු ලෙස කටයුතු කරන ආගමන නීතිය පිළිබඳ විශේෂඥ සුසන්ත කටුකම්පොළ මහතා සමග. ඇතරම දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරනවා, ඔබ ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකුට අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කරනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ ආයෝජකයෝ, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ යම්කිසි ධනය තිබෙන සමාගම් මේවා පිළිබඳව ඔබ අධ්‍යයනයක් කළා ඇති. මේ වන විට ලංකාව අපි දන්නවා මේ විදේශීය ආයෝජන පිළිබඳව බොහොම උනන්දු වන කාල පරිච්ඡේදයක්. අපිට අනිවාර්යයෙන්ම විදේශීය ආයෝජන අවශ්‍යයි. මෙන්න මේ වගේ කාලයක් තුල අපි කොහොමද හරි විදේශීය ආයෝජකයෙක් හොයාගන්නේ? දැන් ඇත්තටම ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින නිසා, ඔබ මේ ක්ෂේත්‍රයේ නියැලෙන නිසා ඔබගෙන් ඇහුවොත් මෙයා හරි ආයෝජකයෙක්ද කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි සමහර ආයෝජකයෝ ලංකාවට ඇත්තටම මේ කටුනායකින් බැහැලා ටයිකෝට් මෙහෙන් ඇඳගෙන මම ආයෝජකයෙක් කියලා යන ආකාරයේ ආයෝජකයෙක් ඉන්න පුළුවන්. ඔබ මේ ගැන මොකද කියන්නේ? මම හිතන්නේ එකට කියනවා ඩියු ඩෙලිජන්ස් කියලා. කියන්නේ හරි විදිහට කිසියම් ආයෝජකයෙක්ව ඇගියුම් කිරීම එක නීතිඥයෙක් විදිහට අපිට කරන්න පුළුවන් කාර්යභාරයක්. අපි ඔස්ට්‍රේලියාවේ පමණක් නෙමේ, ඔස්ට්‍රේලියාවේ, චීනයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ, තායිලන්තේ, කොරියාවේ, ජපානයේ, මේ හැම රටකම ආයෝජකයන් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරන නිසා, ඔස්ට්‍රේලියාවේ ආයෝජන කරන නිසා ඒ අය සමඟ ගනුදෙනු කරන්නට, ඒ අයට උපදෙස් දෙන්නට, එයාව ක්ලයන්ට්ස්ලා විදිහට බලාගන්නට අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ පළපුරුද්ද, අවුරුදු ගණනක පළපුරුද්ද, එයාත් එක්ක වැඩ කරලා තිබෙන දැනුම, එයාගේ ඩොක්කියුමෙන්ට්ස්, එයාගේ ලියකියවිලි, එයාගේ කම්පනීස් ඇගියුම් කරන විදිහ කොහොමද කියලා අපට දැනුමක් තිබෙන නිසා ඒ දැනුම මේ ලංකාවේ අද තිබෙන අවශ්‍යතාවයට පාවිච්චි කිරීමේ පුළුවන්කමක්, හැකියාවක් අපිට තිබෙනවා. ලංකාවට අනිවාර්යයෙන්ම විදේශ ආයෝජන අවශ්‍යයි. මේක අපි අවුරුදු ගණනාවක් තිස්සේ කිව්වා. ලංකාව දියුණු කරන්නට අපි විදේශ ආයෝජන ගේන්නට ඕනේ, සහ ලංකාවෙන් පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකන් එක්ස්පැට්‍රියට්ස් ලව ලංකාවට ආපහු ගේන්නට ඕනේ. එකින් කොටසක් ලංකාවට ගේන්නට ඕනේ. ඒ අයගේ ආයෝජනත් ලංකාවට ගේන්න පුළුවන්. මේ දෙක කළොත් අද මේ ලංකාවේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවට අවශ්‍යයි ඉක්විටි කැපිටල්. ඉක්විටි කැපිටල් කියලා කියන්නේ කොටස් ව්‍යාපාර වස්තු ප්‍රාග්ධනය සිංහලෙන් කියනවනම්. අපි ඩෙට් කැපිටල් ඒ කියන්නේ ණය ලබා ගැනීම පමණක් නෙවෙයි, අපි ඉක්විටි විදිහට ප්‍රාග්ධනය අපේ රටට ගේනට පුළුවන් නම් අපි එක ෆන්ඩ් එකකින් හෝ ෆන්ඩ්ස් ගණනාවක් කරා හෝ, එම නැත්නම් ඉන්ඩිවිජුවල් කම්පනීස්, එම නැත්නම් ඉන්ඩිවිජුවල් පුද්ගලික ආයෝජකයන් හරහා හෝ මේක ලංකාවට ගේන්න පුළුවන් නම් ඒක තමයි ලංකාවේ මේ තිබෙන ප්‍රශ්නෙට තිබෙන විසඳුම. මොකද පිටරට ආයෝජන නැතුව, ඉක්විටි කැපිටල් නැතුව ලංකාව ඉස්සරහට යන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයව වෙල්කම් කිරීම අවශ්‍යයි. සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය වෙනට ඕනේ. අපේ තියෙන කොමන්වෙල්ත් ලෝ ලීගල් සිස්ටම් එකක්. ඒ නිසා මේ කොමන්වෙල්ත් ලීගල් සිස්ටම් එකක ආයෝජකයන්ට කිසියම් සුරක්ෂිත භාවයක් තියෙනවා. ඒක මේක ඔස්ට්‍රේලියාවේ නීතිය, එංගලන්තයේ නීතියට ඉතාම සමානයි.
එඳ කිසියම් කෙනෙක් ගිහිල්ලා ඉන්දුනීසියාවේ ආයෝජනය කරනට වඩා වියට්නාමයේ ආයෝජනය කරනට වඩා මේ ක්‍රමවේදය හොඳ වෙනට ඕනේ. නමුත් ඔස්ට්‍රේලියාව පහුගිය කාලේ වැඩියෙන් ආයෝජනය කරපු ඩෙස්ටිනේෂන් එකක් තමයි වියට්නාමය. මොකද ඒ වියට්නාමයේ ඉතාම ස්ට්‍රේට් ෆෝවර්ඩ් බොහොම ඍජුවම මේවා ෆැසිලිටේෂන් ඒ රජයන් විසින් කරපු නිසා. නමුත් අපේ රජය අපේ ජනතාව මේ විදේශ ආයෝජකයන්ව වෙල්කම් කරන්නට ඒව බාරගන්නට කැමති නම් අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා. අපි චීනය ගත්තොත් චීනය මීට අවුරුදු 20කට කලින් පිටරට ආයෝජකයන්ව අද්දවා ගන්න විශාල වැඩපිළිවෙලක් අරගෙන ගියා. එහෙනම් ඒ චීනය අද තිබෙන මේ දියුණුවේ ආරම්භය විදේශ ආයෝජන චීනයට පැමිණීමයි. ඒ මුදල් පමණක් නෙමෙයි, එයාට ආව ටෙක්නොලොජි, දැනුම, තාක්ෂණය. ඒ තාක්ෂණය අරගෙන චීනය ඒගොල්ලන්ගේ කාර්මික අංශය ඉතාම විශාල වශයෙන් දියුණු කළා. අද චීනයේ ප්‍රග්ධන අතිරික්තයක් තියෙනවා. එඳ අද මේ ලෝකඉන්න බිගස්ට ඉන්වෙස්ට ලොකුම ආයෝජකයක් චීනයයි. නමුත් චීනය පටන් ගත්තේ ආයෝජකයන් චීනයට ගෙනල්ලා. මීට අවුරුදු 25කට කලින් මැලේසියාවත් එහෙම කරා. මැලේසියාව ආයෝජකයන් අද්වා ගන්න වැඩ පිළිවෙල කරා. නමුත් අද මැලේසියන් කම්පනීස් ගිහිල්ලා මැලේසියන් සමාගම් ලංකාවේ සහ අනිත් රටවල ආයෝජනය කරනවා. නිසා ලංකාවේ අපිට තියෙන අපේ රටේ දියුණුව ලබා ගන්න ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කරන්න තිබෙන හොඳම විසඳුම පිටරට ආයෝජන ගෙනල්ලා අලුත් ව්‍යාපාර මේ රටට මේ ආර්ථිකයට ගැලපෙන ව්‍යාපාර ආරම්භ කිරීමයි. එතකොට අපේ රට දියුණු වෙනවා. ඒ වගේම අපේ කම්පනීස් වලට පිටරට ආයෝජනය කරන්න අවකාශයක් අනාගතයේදී ලැබෙනවා. ඇත්තටම දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ වාසය කරන නිසා ඕස්ට්‍රේලියාවේ ආයෝජකයෝ සමග සමීපව කටයුතු කරන නිසා ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙන්වා ගත හැකි අංශ මොනවද? ආයෝජන අවස්ථාවන් මොනවද? එහෙන් අපිට මෙහෙට ගෙන්නන්න පුළුවන්. මෙතන ඕස්ට්‍රේලියාවෙන් ආයෝජන ගේන්නට පුළුවන් සංචාරක ව්‍යාපාරේ. සංචාරක ව්‍යාපාරේ ටුවරිසම් කියන සෙක්ටර් එක ගැන ඕස්ට්‍රේලියාවේ ඉතාම බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවට කැමැත්තක් තියෙනවා. මොකද ලංකාවේ ආරක්ෂාව තියෙන මේ විදේශ සුදුහම තියෙන මිනිස්සුන්ට විරුද්ධව මේ අන්තවාදී නැති තැනක් කියලා පිළිගැනීමක් තියෙනවා. They feel safe in Sri Lanka. එනිසා එයට පුළුවන් මේ ටුවරිසම් සෙක්ටර් එකට ආයෝජනය කරන්න. ඒක විශාල අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනංශය, education, health sector. ඒ වගේම අද services, BPOs, LPOs මේ වගේ sectors වලට ඔස්ට්‍රේලියාවෙන් ආයෝජකයන් ගේන්නට පුළුවන්. ඒ වගේම විශාල projects, විශාල ව්‍යාපෘති සඳහා අපිට චීනෙන් ආයෝජන ගන්න පුළුවන්. මොකද චීනයත් එක්ක වැඩ කිරීම ඉතාම අවශ්‍යයි. චීනය තමයි ලෝකයේ දැනට ලොකුම ආයෝජකයා. දැනට ඇමරිකාවේ වැඩියෙන්ම foreign investments ලැබිලා තියෙන්නේ, ඇමරිකාව ණයරගෙන තියෙන්නේ චීනෙන්. එනිසා මේ චීනයත් එක්ක වැඩ කිරීමත් ඉතාම අවශ්‍යයි ලංකාවේ අභිවෘද්ධිය සඳහා. ඔබ ඇත්තම සඳහන් කළා ඉතා වැදගත් කාරණයක්. පිටරටවල වාසය කරන අපේ පුද්ගලයෝ, අපේ ව්‍යාපාරිකයෝ, අපේ බුද්ධිමතුන් නැවතත් ලංකාවට කොටසක් හෝ ගෙන්වා ගැනීම වැදගත් කියන කාරණය. ඇත්තටම ඇයි ඒක වැදගත් වන්නේ? මොන වගේ පිරිසක් ඉන්නවාද පිටරටවල අපේ ඒ වගේ බුද්ධිමතුන්? ශ්‍රී ලංකේ කියන් මිලියන් 2කට වඩා ඕවර් 2 මිලියන් ශ්‍රී ලංකන්ස් ඉන්නවා ලංකාවෙන් පිටත. එයා ඉන්නේ එක්සත් රාජධානිය එංගලන්තය, ඊට පස්සේ ඇමරිකාව, කැනඩාව, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව සහ මැලේසියාව, සිංගප්පූරුව, චීනය වගේ අනිත් ආසියානු රටවල මේ ශ්‍රී ලාංකිකයන් අවුරුදු ගණනක් පදිංචි වෙලා ඉන්නවා. වෙස්ටර්න් රටවල් වලට ගියායට එයට තියෙනවා ඒ රටවල පාස්පෝර්ට් එක, එයට ඒ රටවල පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා. මේ 2 මිලියන් ශ්‍රී ලංකන්ස් ලගින් ඇට්ලීස්ට් 10% 10%ක් අඩුම වශයෙන් 10%ක් ඒගොල්ලෝ මල්ටි මිලියනර්ස්ලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ට මෝ දැන් 1 මිලියන් ඩොලර්ස් US ඩොලර්ස් ඇසට් බේස් එකක් තියෙනවා. එඳ අපිට කියන්න තියෙන්නේ මේ ලංකා එයාගේ ඔරිජින් එක, එයාගේ ආරම්භය ලංකාවයි. එයාගේ දෙමාපියෝ එහෙම නැත්නම් එයාගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා ඒගොල්ලන්ගේ ආච්චිලා සියලා ලංකාවෙන් හම්බෙච්ච ඒගොල්ලෝ මාතර වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්, යාපනය වෙන්න පුළුවන්, ත්‍රිකුණමලේ වෙන්න පුළුවන්, අම්පාර වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්. මේ හැම තැනින්ම ගිය ශ්‍රී ලාංකික ජනතාවක් මේ ලෝකෙ හැමතැනම ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග සහ මැලේ. මේ අය ලංකාවට නැවත ගෙනාවොත් මේ 10%
ගැන ලක්ෂ දෙකක් සියයට දහයෙන් තවසියට දහයක් අපිට ගන්න පුළුවන්න එකන ටෝටල් නම්බර්ස්වලින් 1% of ශ්‍රී ලංකන් සය ලංකාවේ සංවර්ධනයට සහභයි කරගන්න පුළුවන්න එකගැනි ශ්‍රී ලංකන්ස්ල විසි දහක් අපිට මිලියන් ඩොලස් ගන්න ගෙනාවොත් දෙකොට අපිට බිලියන්ස් of ඩොලස් ෆන්ඩ එකක් අරමුදලක් හදන්න පුළුවන් ලංකාවේ දියුණුව සඳහා එක ඉක්විටි ෆන්ඩ එකක් වෙනට ඕන මේ කොටස් වස්තු ප්‍රාග්ධනය සඳහා අරමුදලක් හදලා ඒ අරමුදලින් ගොඩක් ව්‍යාපෘති ලංකාවේ පටන්ගන්නට පුළුවන් මොකද ලෝකෙ ණය දෙන්න කැමති අය උන්තරන් ඉන්නවා චීනය ණය දෙන්න කැමති ඇමරිකාවේ සමහර බැංකු ණය දෙන්න කැමති ණය ප්‍රාග්ධනය සොයාගෙන ලේසි නමුත් අපි මේ එක්ස්පැට්‍රියස් ලව පිටරටින ශ්‍රී ලාංකිකයන්ව ලංකාවට ගන්න පුළුවන් නම් ඉක්විටි කැපිටලයක් එක්ක ඒගොල්ලන්ට කිසියම් වරප්‍රසාද දීලා ඩුවල් සිටිසන්ෂිප් එයාපෝර්ට්ගෙනට කිසියම් පිළිගැනීමක් එය වෙල්කම් කරන්නට පුළුවන්න ඒගේ ශ්‍රී ලාංකික සම්භාවය ශ්‍රී ලාංකික භාවය නැවතත් පිළිගන්නට පුළුවන්න ලංකාවට ආදරෙන් ඒගොල්ලන් වෙල්කම් කරොත් අපට පුළුවන් ලංකාවදදින කරන්න එකට වාතාවරණයක් අද ලංකාවේ තියෙනවා අපි මද විරාමයක් ලබාගන්නවා විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමඟ විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමඟ අද අප සමඟ කතාබහේ සිටින්නේ ඕස්ට්‍රේලියානු අධි නීතිඥ එවාගේම ආගමන නීතිය පිළිබඳ විශේෂඥ සුසන්ත කටුගම්පොල මහතා අපි කතාබහේ අවසාන භාගයට පැමිණ තිබෙනවා අතරමාර ඔබ සඳහන් කළ ආකාරයේ පිටරට වෙසෙන බුද්ධිමතුන්ගෙන් ඒ ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් ඔබ ඔබගේ මුල් ගම්මානත් ලංකාවේ ඔබ ඔබේ ආච්චිල සීලා මෙහි ඔබ හැබැයි ඕස්ට්‍රේලියාවේ හෝ වෙන රටක අධ්‍යාපනය ලබලා ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කරනවා අතරම ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකු වෙන්න මොනවද අවශ්‍ය වෙන සුදුසුකම් මෙහි නීතිඥවරයෙක් විදියට ඉඳලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා විභාග කරන්නත් පුළුවන් ඒක එක විදියක් එමනම් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබුවොත් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක ඒ පාඨම ලාභ කළොත් ඔස්ට්‍රේලියාවේ නීතිඥයෙක් වෙන්න පුළුවන්කමක් තියෙනවා මම මගේ ක්වොලිෆිකේෂන් එක මගේ නීති උපාධිය කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඒක ඉවර කරලා හමාර කරලා ඊට පස්සේ නීති ක්ෂේත්‍රයට ඇතුළත් වුණා එහිදී මුලින්ම ඇඩිලේඩ් වල අපි නොක්ස් ඇන් හාග්‍රේව් කියන ලෝ ෆර්ම් එකේ වැඩ කරා 1998 සිට ඉන්පසුවේ 1999 විෆාෆිල්ස් ලෝයස් කියන ආයතනය මෙල්බන් නුවර ආරම්භ කළා එතකොට දැන් ඒ අත්දැකීම් ඒවත් සමග ඔබට මොකක්ද කරන්න පුළුවන් කාර්යභාරය ලංකාවේ ඉදිරි ආයෝජන කැඳවා ගැනීම සඳහා ඔබට යම්කිසි පළපුරුද්දක් අත්දැකීමක් සහ ඔබේ වෘත්තීයමය අවස්ථාව තිබෙනවා ඔබට ආයෝජකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ඔස්ට්‍රේලියාවේ බිස්නස් සහ ඉන්වෙස්ට මයිග්‍රේෂන් ක්‍රමවේදය යටතේ ආයෝජකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ඉතාම සුලභ දෙයක් එක තමයි ඔස්ට්‍රේලියාවේ දැනට ඉතාම ඇක්ටිව් ඉතාම ක්‍රියාශීලී සංක්‍රමණ ප්‍රතිපත්තිය සංක්‍රමණ ක්‍රියාදාමය වැඩියෙන්ම මෙයට තෙන්නේ චයිනීස් ඉන්වෙස්ටර්ස් ලමට කලින් ජපනීස් කොරියන් මලේසියන් සිංගපූරියන් ඉන්වෙස්ටර්ස්ටත් විදිටාව අපි අවුරුදු ගණනාවක් මේ පෘතියේ නීතිඥයෙක් විදිහට වැඩ කරන නිසා අපේ ක්ලයින්ටෙල් එක අපේ ක්ලයින්ස් ලපේ අයිදුම්කරුවන් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවන නිසා අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් පුළුල්වයින් බැහැරව අනිත් අයටත් අපේ සේවාව ඔස්ට්‍රේලියාවේ සපේන නිසා අපිට එයාත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙනවා ඒ අත්දැකීම් සහ සම්බන්ධකම් උනේ වගේම මම ලෝය කෙනෙක් විදිහට ඉන්ටර්නශනල් බය සෝසිේෂන් එකේ මෙම්බ කෙනෙක් IBA පස්සේ ඇමරිකන් බය සෝසිේෂන් එක මෙම්බ කෙනෙක් ABA පස්සේ ඔස්ට්‍රේලියන් ලෝ කවන්සිල් මේ සම්බන්ධකම් ලෝ ඒෂයා මේවැ තියන මේ මෙම්බර්ශිප් මේවැ ගිල්ල සමහරලට අපි කොන්ෆරන්සල් ප්‍රසන් කරනවා ඉමිග්‍රේෂන් ලෝ ගැන ඉතින් මේ ඇතිවෙච්ච සම්බන්ධකම් අපිට තියෙනවා දහස් ගණනක් නීතිඥයන්ගේ සම්බන්ධකම් ඉද අපි ලොකු ව්‍යාපාර ගත්තොත් ලෝකෙ තියෙනවා ෆෝචුන් 500 කියලා කම්පනීස් 500ක් තිනක තමයි ලෝකෙ තියෙන විශාලම ලොකුම කම්පනීස් 500 ඒ කම්පනීස් 500ෙන් වැඩි කම්පනීස් ගණනක් තියෙන චීනේ එතකොට මේ සමහර කම්පනීස් එක අපි වැඩ කරලා තියෙනවා අපේ වෘත්තියේදී එහෙනම් මේ අත්දැකීම් මේ සම්බන්ධකම් උඩ ලංකාවට අවශ්‍ය ආයෝජකයන් ගැනීම එවගේම මේ ආයෝජකයන්ම හරියට ඇගයීම ඊට පස්සේ ඒ අයට ලංකාවෙන් හරි සහයෝගයක් දෙන්න පුළුවන් අවංකව
මෙතන්නේ කරප්ෂන් නැතුව අපි කිසියම් යහපත් විදිහට එයාගේ ඒ ආයෝජන මැනේජ් කරන්නට ඒවට ෆැසිලිටේට් කරන්නට ඒවට සම්බන්ධකම් ලංකාවෙන් ඇති කරලා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ලංකාවේ දියුණුවට මේ අපේ සම්බන්ධකම් පාවිච්චි කරන්න. අතරම අපේ වැඩසටහන කාලය බොහොම සීමිත නිසා අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වන්නේ. අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තිබෙනවා. ඔය ලංකාව අද මම හිතන්නේ ඉතාම කේන්ද්‍ර ස්ථානයක ලංකාව තියෙන්නේ කේන්ද්‍රීය පොයින්ට් එකක් කියන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ඊයේ අදස හෙට මේ තුනම රිෆ්ලෙක්ට් වෙන වෙලාවක්. එහෙනම් මට කියන්න තියෙන්නේ ඊයේ දවස ගැන අපි හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අද දවසේ ජීවත් වෙලා අපි අද දවසට සහයෝගය දෙන්නට ඕනේ. අපි මීට වඩා හොඳ හෙට දවසක් ගැන බලාපොරොත්තු වෙන්නට ඕනේ. එනිසා ඒ සඳහා පිටරටින් ශ්‍රී ලාංකිකයන්ව දායක කරගෙන අද දවස සහ හෙට දවස වෙනුවෙන් වැඩ කරන්නට අපිත් එකතු වෙන්න කියලා අපි ඔබට ආයාචනා කරනවා. අතර ඔබ අවසානයේ ඉතා හොඳ කතාවක් සඳහන් කළේ අපිට දෙසරයක් හිතන්න වෙන අවස්ථාවක් කතාවක්. අතර අපි ආරාධනා කරනවා සුසන්ත කටුගම්පල මහතා ඒ සඳහන් කළපු කාරණේ. අපි අතීතයට ස්තුතිවන්ත වෙන්න, වර්තමානය ගැන අපි කටයුතු කරන, අනාගතය ගැන අපි තවත් වැඩිපුර බලාපොරොත්තු තබාගෙන අපි ඉදිරියට යන්න මෙවැනි කාරණා අපිට ඉතා වැදගත්. අපි අද බිස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි යලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.